ටෙක්නික් එකටම කැරම් ගහන වික්ටර් ගැන අශිනි කියපු කතාවයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. වික්ටර් රත්නායක නම් අසහාය සංගීතවේදියා කාලයක් තනිකමින් ගත කළ ජීවිතය නිමා කරමින් මීට වසර 10කට පෙරදී අශිනි නිලක්ෂිව තමන්ගේ බිරිඳ ලෙස තෝරාගෙන තිබුණා. කොහොම හරි වසර දෙකමාරක කාලයකට පෙර වික්ටර් අශිනි නීත්‍යානුකූලව විවාහ වුණා. මේ ඇයත් සමග කරපු සංවාදයේ උපුටා ගැනීමයි. ඉතින් අශිනි, කොහොමද මේ ගෙදර ජීවිතේ? මමත් වික්ටර් අප්‍රමාණ සතුටකින් ඉන්නවා. වික්ටර්ව ආදරෙන් පරිස්සමින් බලාගන්න එක මගේ වගකීමනේ. මම ඒක මගේ උපරිමයෙන් කරනවා. දැන් ඔබ සහ වික්ටර් ස්වාමියා සහ බිරිඳ ගෙදර එදින්දා වැඩේම බෙදා හදාගෙන කරගන්නවා ඇති. ඇත්තෙන්ම අපේ ගෙදර වැඩට සේවකයෝ නැහැ. ඉතින් මම වැඩ කරද්දී එයා උදව් වෙන්න හදනවා. මම එයාට මහන්සි වෙන්න දෙන්නේ නැහැ. එයා අපේ මේ සුරතල් මාළුන්ට කෑම දානවා. උදේ ව්‍යායාමයට ඇවිදිනවා. මම එයාව පුළුවන් තරම් විවේකයෙන් තියනවා. මම දන්නවා වික්ටර් සතුටින් ඉන්නේ. වික්ටර් රත්නායකගේ මොනවද සාමාන්‍ය ජීවිතයේ පුරුදු? එයා හුඟා පිරිසිදුකම අගෙන පිළිවෙලට ඉන්න කෙනෙක්. මහේන්ද්‍ර පැස්කෝල් අයියා සැරයක් කියලා තිබ්බා එයා දැකපු වැඩියෙන්ම දත්ම දින කෙනා වික්ටර් කියලා. අනික එයා හරිම පිළිවෙලයි. මම උනත් පිළිවෙල වඩා හොඳින් ඉගෙන ගත්තේ එයාගෙන්. ඔයාම බලන්නකෝ, මේ හැමතැනම තියෙන පාපිස්සක්වත් ටයිල් එකේ හරියටම ඉරට ගලින් තියලා තියෙනවා. ඉතරම් පිළිවෙලයි. වික්ටර් එක්ක විවාහ වෙන තීන්දුවෙන් පස්සේ ඒකට ලැබුණ ප්‍රතිචාර කොහොමද? අපොයි, අපිට මොනවද නොකිව්වේ? හරියට අවලාද වින්දා. ඒත් වික්ටර් මාත් ඒක මතිකව තීන්දුවක හිටියා. අවුරුදු 8ක පමණ ඇසුරකින් පස්සේ අපි නීත්‍යානුකූලව විවාහ වුණා. ගැරහුම් උපේක්ෂාවෙන් දරාගන්න මා සාහිත්‍ය ඇසුර සිටීම හයියක් වුණා. වික්ටර් උසස් රසයක් තියෙන බුද්ධිමත් කෙනෙක්නේ. එයත් එක්ක ඕන දෙයක් කතා කරලා බෙදා හදාගන්න හැකි නිසා මට ඉවසන්න හැකි වුණා. මොකද අශිනි වික්ටර් පෙම් කතාව පටන් ගන්නෙ? පොඩි කාලේ ඉඳලම අපේ ගෙදර වික්ටර් කියන්නේ පූජනීය ගායකයෙක්. ඉස්සර පුංචිම කාලේ වික්ටර් රූපවාහිනී ගායිකාවක් එක්ක යුගගී කියද්දී TV එක වහනවලු මම. සිංහෙක් වගේ ගායකයා කියලායි මම එයාට කියලා තියෙන්නේ. 2004 අවුරුද්දේ සාප්‍රසංගයේදී කතාබහ කරලා දැන අඳුරගත් ඇසුර තමයි එකම කැදල්ලකට එන්න මග උනේ. දැන් එයා මගේ සිංහයා තමයි. අශිනිගේ ගෙදරින් මේ සම්බන්ධය දැනගත්තාම මොකද කිව්වේ? මට ඉතින් දසඅතේ කරුණ කිව්වා. නොගැලපීම් ගැන, වයස් පරතරය ගැන මේවා නිසා විරුද්ධ වෙලා හිටියේ. ඇයි ඉතින් මම 1986, වික්ටර් 1942. මම ඉතින් ස්ථිර මතයක හිටියා. දැන් නම් එයාලා අපිව තේරුම් අරන් තියෙන්නේ. මටම පුදුමයි මේ තරම් නින්දා අපහාස විඳගෙන ඉවසගෙන හිටියේ මමමද කියලා. ඒත් වික්ටර් මාවත් මම වික්ටර්වත් තනි කළේ නැහැ. එයා මට මහා හයියක් වෙලා හිටියා. අවදාහරි වික්ටර් රත්නායකට තියෙන වස්තු සම්පත් සියල්ල අහිමි වුණොත් අශිනි වික්ටර් එක්ක ඉඳීවිද? අනිවාර්යයෙන්ම මම වික්ටර් එක්ක ඉන්නවා. මම දැන් මම නෙමෙයි, වික්ටර්ගෙම කොටසක්. වික්ටර් ටිකක් තද කේන්ති යන කෙනෙක් කියලා සමහරු හිතන්නේ. නෑ, ඊව මවාගත්ත වික්ටර්. වික්ටර් හරිම සාන්සුන්, බුද්ධිමත්, අහිංසක, ප්‍රේමණීය කෙනෙක්. ඒ ප්‍රේමණීය මිනිසා අතහැර තප්පරයක්වත් ඉන්නේ නෑ. මට හිතෙනවා වික්ටර්ව රැකබලා ගැනීම මට සංසාරිකව පැවරුණ වගකීමක් කියලා. ආදරය, ගෞරවය එක්ක මම එයා එක්කම ඉන්නවා. කොහොමද නිවසේ වැඩ, දවසේ කාලය ගත වෙන්නේ? උදේ 5ට විතර අවදීනවා. මම ඊට පොඩ්ඩක් කලින්. ඊට පස්සේ වික්ටර්ට කැඳ එකක් හදනවා. උදේ ගෙවල් ලස් කරලා, උයලා පිහලා, මිදුල් අතු පුතු ගාලා හරිම සාමාන්‍ය විදියට දවස පටන් ගන්නවා. එයා උදේට බත් ගන්නෙ නැහැ. ඉන්දියාප්ප, පිට්ටු වගේ දෙයක් තමයි හදන්නේ. කෑම කාලා අපි බොහෝ විට පොතක් කියවනවා. උසියානු පරිවර්තනයක් වගේ එකක්. නැත්තම් හොඳ චිත්‍රපටයක් තිබුණොත් DVD එකෙන් බලනවා. නැත්තම් වික්ටර් ආසයි ඉන්දියන් ක්ලාසිකල් මියුසික් වලට. එහෙම CD එකක් අහනවා. උදේ 10ට වගේ ෆෘට් ජූස් එකක් වික්ටර්ට හදලා දෙනවා. දවල්ට නම් බත්. වික්ටර් දවල් කෑමෙන් පස්සේ පැයක් විතර නිදා ගන්නවා. අවදි වෙලා තේ එක බීලා ආයෙත් නිර්මාණය රසවිඳමින් කරනවා. සවස ව්‍යායාමයට ඇවිදිනවා. දෙන්න එක්කම මල් පහන් පූජා කරලා ගාත කියලා බුදුන් වදිනවා.
රෑට සැහැල්ලු ආහාරයක් තමයි ගන්නෙ. බත් කන්නේ නැහැ. බොහෝ විට සුප් එකක්. රෑ 10:30 වගේ වෙනකොට දවසේ කටයුතු නිමා වෙනවා. මම ඉතින් එයාව හොඳින් රැක බලා ගන්නවා. ඉදා ගත්ත තීන්දුව ගැන අද තෘප්තිමත්ද? ඔව්, ඉතාම තෘප්තිමත්. බොහෝ දෙනා හිතනට වඩා වික්ටර් විවෘත සරල මිනිසෙක්. මහා සීරියස් මිනිසෙක් නෙවෙයි. විශ්වකෝෂයක් වගේ කෙනෙක්. වික්ටර් මටත් මම වික්ටර්ටත් ආදරෙන් ඉන්නවා. එයා වගේ මහා ගසක් මුල මට තියෙන සැනසෙල්ල මම විඳිනවා. සින්දු අහනවා, පොත් කියවනවාට අමතරව වික්ටර් කැරම් ගහන්නත් කැමතියි කියන්නේ ඇත්තද? ඔවුනේ, වික්ටර් කැරම් ටෙක්නික් එකටම ගහන්න දන්නවා. මම නම් එහෙම දන්නේ නැහැ. මගේ කැරම් කනා. ඉතින් වික්ටර් දිනනවා. අපේ සමීප පවුල් වල අය ආවම වික්ටර් ඕමි ගහන්න හරි කැමතියි. ඉඳ හිට 304 සෙල්ලම් කරනවා. පැක් එකේ සෙල්ලම් වලටත් එයා කැමතියි. හොඳයි, දැන් හෂිනී එක්ක සංවාදයේ ටිකකට නවතා වික්ටර් සමග සංවාදයේ උපුටා ගැනීමයි මේ. කරුණාරත්න අබේසේකරයන්ගේ ඔබට මුලින්ම ලිව්ව ගීතය මතකද? මතකයි. පොළොව දිදරවන ගිම්හානේ ගතම ගිමන දෙන් මද්දාහනේ. හෂිනී ළඟදී දෙයක උනේ. ඔව්, ඒ ගීතයත් ආදේශ කරගන්න පුළුවන්. කොහොම වුණත් හෂිනී මට දක්වන ආදරය, ගෞරවය, රැකවරණය ඊටත් වඩා කියන්න පුළුවන්. මගේ සඳ ඇවිත් ගීතය කළේ හෂිනීටද? අනේ නෑ, ඒක වෙන ලස්සන ගීතයක්නේ. හැබැයි රසික ජනයා ඒක එහෙම කියනවා කියලා මට ඇහිලා තියෙනවා. කෙනෙක් එහෙම හිතුවට කමක් නෑ. හෂිනීව ඔබට කොහොමද දැනෙන්නේ? මට ඉතා ගුණයහපත් සසර පිනෙන් මාලද බිරිඳක්. විලාවකට මවක්, සොහොයුරුවක්, යෙහෙලියක්, දාසියක්. ඒවා එකක්වත් බොරු නෙවෙයි. බලන්නකො, මේ ඉදර එක වැලි කැටියක්, දූවිල්ලක් නෑ. උදේ එළියුණ වෙලාවේ සිට නැහිනවා. ඉතින් ඔබට හැකිනේ සේවිකාවක් ගන්න. මගේ වැඩ කිසිවක් අන්නය කරනවට ඇය කැමති නෑ. මගේ කොණ්ඩේ පීරණ එක, නියපොතු කපන එක, ඇඳුම් පැළඳුම් පිරිසිදු කිරීම සියල්ල ඇයම කරනවා. මා ඇයට කියනවා දැන් ඇති කියා. එහෙත් ඇය මහ මත්තෙම වෙහෙසෙනවා. ඒක සසර බැඳීමක් කියයි මා හිතන්නේ. දැන් ඔබ ඉන්නේ ආදරය කරන්න හැකි වයසකද? ආදරය කියන එක හුදු වචන මාත්‍රයක් නෙවෙයි. කාටද ආදරය අනවශ්‍ය? ආදරයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් කාටද? එක් අයෙක් ගත්තොත් කී දෙනෙකුට මම ඔයාට ආදරය කියා ඇද්ද? ඒ වචන මාත්‍රික ආදරය නෙවෙයි. මා විඳින, මා ලබන, මා පුදන ආදරය. ඒක අධ්‍යාත්මයත් එක්ක බැඳුණු හැඟීමක්. වික්ටයි හෂිනී රණ්ඩු වෙලා තියෙනවද? ඔව්, රණ්ඩු වෙලා තියෙනවා. ඒක මේ අතින් පයින් හැලිවලන් වලින් පිහියෙන් පොරවෙන් නෙවෙයි, මතවලින්. එහෙම වෙලාවට දෙන්නගෙන් එක් කෙනෙක් නිහඬ වෙනවා. නිවුනහම හිමින් ඒක නිවැරදි කරගන්නවා. මත ගැටුමකදී වැඩිපුරම නිහඬව ඉන්නේ හෂිනීද? මමම තමයි ඉතින්. ඔයා අනිවාර්යෙන් ලියන්න හෂිනීගේ විශේෂ ගුණාංග තියෙනවා. මම ගැන මටත් වඩා සැලකිලිමත් වෙමින් මා රැක බලා ගැනීම. දැන් බලන්නකො, මම මේ අවුරුදු දෙකට අලුත් ගීත 40ක් කරලා තියෙනවා. නිර්මාණකරුවෙක් මානසිකව නිදහසේ ඉන්නා කියන්නේ හොඳ නිර්මාණ රසක් බිහි වෙන එක. ඒ නිර්මාණයන්ගේ ගෞරවය හෂිනීටත් අයිති. ඉච්චර ආදරෙන් ඉන්න තරුණ බිරිඳට සින්දුවක් කළේ නැත්තේයි? කලා කලා. ඒ ගීතය හෂිනීට මම කිව්වේ ලෝකයේ ඕනෑම ගුණයහපත් බිරිඳකට ඒක ආදේශ කරන්න පුළුවන්. ඉන්ද්‍රාණි අලුත්දුරගේ ලිව්වේ මගේ සංගීතයේ ගැයුමයි. ඔන්න අහන්නකෝ. මීට අවුරුදු දෙකහමාරකට උඩදී රටක් කැළඹුව මේ ආන්දෝලනාත්මක යුවළ ගැන
මේ වෙද්දි ඔබේ අදහස කමෙන්ට් එකක් දාගෙන මේ යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.